රටේ ප්‍රකාශ වන පොදු මතය හා මේ පාර්ලිමේන්තුව තුළ තිබෙන තත්ත්වය අතර විශාල පරතරයක් තියෙනවා ඕනෑම අවස්ථාවකදී ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකට ඒක සෑහෙන ගැටලුවක් එහෙනම් පාර්ලිමේන්තුව තුළ නියෝජනය මතය හා රටේ පොදුවේ පැහැදිලිව පවතින මතය අතර පරතරයක් තිබෙනවා නම් ඒක සෑහෙන ප්‍රශ්නයක් හැටියට අපි දකිනවා ගරු පාර්ලිමේන්තුව පත්වුවේ විස්සයි විස්සේ අගෝස්තු මාසයේ. ඒ පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුවේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා සමඟ මම මේ රටේ හැම පළාතක හැම දිස්ත්‍රික්කයකම මම ගියා. මට අද වගේ මතකයි ඒ වේදිකාවල මොනවද අපි ශ්‍රී ලංකා ජනතාවට කිව්වේ. අපි කිව්වේ නෑ අපිට හිස් ට්‍රැක් පතක් දෙන්න. පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ පූර්ණ අභිමතය පරිදි ඕනෑම දෙයක් කරන්න අපිට වරමක් දෙන්නේ කියලා අපි ජනතාවට කිව්වෙත් නෑ. ඒ විදිහ හිස් ට්‍රැක් පතක් ජනතාවගෙන් අපිට ලැබුණෙත් නෑ. අපි කළේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. අපි ජනතාවට ඉදිරිපත් කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙළක්. අපිට තියෙන ඉලක්කය මේකයි. ඒ ඉලක්කය කරා ගමන් කිරීමට අපි යෝජනා කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මේවායි. අන්න ඒ නිශ්චිත න්‍යාය පත්‍රයට අනුමැ
ආගමනේ තියන්නේ අහසයි පොළොවයි වගේ වෙනසක්. කිසිසේක් එක අනෙකට සම්බන්ධ කරන්න කාටවත් හැකියාවක් නැහැ. මොකද්ද ඒකේ ප්‍රතිඵලය? පොදුවේ රටේ ජනතාව හා විශේෂයෙන් පාක්ෂිකයා, පොහොට්ටුවේ පාක්ෂිකයා ඒ තිබිච්ච අපේක්ෂාවන් බලාපොරොත්තු සම්පූර්ණයෙන් කඩා වැටුණා. ඒ තත්ත්වයේ එහෙමම තියන්න බෑ කරු කතානායකතුමා. ඒ සම්බන්ධයෙන් මැදහත් වීම අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපි සියලු දෙනාම මේ රටේ ජනතාවට දීපු ප්‍රතිඥාවලට අනුකූලව අපි එදා වගකීමක් ඇතිව මේ රටේ ජනතාවට ඉදිරිපත් කරපු දර්ශනයට ලෙංගතුකමක් දක්වමින් රට පුරා ශක්තිමත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයක් හැටියට අපි දකිනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අත්‍යවශ්‍ය දෙයක් තමයි මැතිවර. මුලින්දම පිළිගත්තා මේක අන්තර්කාලීන වැඩපිළිවෙලක් හැටියට ගරු කතානායකතුමා. අන්තර්කාලීන, ඒ කියන්නේ తాවකාලික වැඩපිළිවෙල. එතකොට අන්තර්කාලීන වැඩපිළිවෙල අවසානයේදී මැතිවරණයක් පවත්වන්න ඕන. එහෙනම් කෙටි කාලීන වැඩපිළිවෙලක් තියෙනවා, අන්තර්කාලීන తాවකාලික වැඩපිළිවෙලකින් පසුව ඒ රටේ ජනතාවට ඒ අයිති ආපහු ලබා දෙන්න ඕනේ. කැමති කෙනෙක් පත් කරගන්න. ජනතාවගේ අභිලාෂය අනුව අභිනව පාර්ලිමේන්තුවක් පත් කරගන්න. ඒ අයිතිය අපි ජනතාවට අනිවාර්යෙන් ලබා දිය යුතුයි. ගරු කතානායකතුමනි, ඉස්සෙල්ලම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි. ඊට ඉස්සෙල්ලා තව මැතිවරණයක් පැවැත්වෙනවා. ඒ තමයි පළාත් පාලන ආයතන මැතිවරණය. දැන් අපි රජයෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා පළාත් සභා මැතිවරණයට කරපු දේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කරන්න කිසිසේත් උත්සාහ දරන්න එපා කියලා. අවුරුදු 3කට ආසන්න කාලයක් සමහර පළාත්වල පළාත් සභාවල ජනතා ඡන්දයෙන් පත්වෙච්ච නියෝජිතයන් නැහැ. ඒ සියලු කටයුතු කරන්නේ නිලධාරීන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදය. ජනතාවගේ ඡන්දය අපි උදුරාගෙන තියෙනවා. ජනතාවට අයිතියක් දීලා නැහැ පළාත් සභාවලට ජනතා නියෝජිතයන් පත් කරගන්න. ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් තිබ්බා. හැබැයි ඊට පස්සේ කිව්වා අපි නඩු තීන්දුව පිළිගන්නවා. ඒ තියෙන මැතිවරණ ක්‍රමය අවශ්‍යකලා ඒ වෙනුවට අලුත් ක්‍රමයක් ආදේශ කළේ නැහැ, සීමා නිර්ණ කළේ නැහැ. ඒතකොට ඒ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කළා. දැන් අපි තාමත් ඕනෑකමින් කියනවා ඒ උප්පරවැට්ටිය පළාත් පාලන ආයතන මැතිවරණය කළ දැමීමට යොදා ගන්නට උත්සාහ දරන්න එපා කියලා මේ රටේ තියෙන වාතාවරණය අනුව එවැනි ප්‍රයත්නයක් කිසිසේත් සාර්ථක වෙන්නේ නැහැ.
මම ඉතාමත් වගකීමෙන් කියනවා ගරු කතානායකතුමනි ඒ විදිහේ උත්සාහයක් දරුවොත් ඒකට විරුද්ධව අපි නැගී සිටිනවා දේශපාලන තලයේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකා අධිකරණයේ හඹුවේ අපි ඉතාමත් අර එදා පළාත් සභා සම්බන්ධයෙන් අපි කදාසේම ශ්‍රී ලංකා අධිකරණයේ හඹුවේ ඉතාමත් ශක්තිමත් නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වුණා මේ රටේ ඡන්දදායකයන්ගේ ස්වෛරී ආධිපත්‍යය ආ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා